ුදර කතන්දර නිර්මාණයවීමෙන් පසු මිනිසුන් සහ සතුන්කෝ ජනවාස කොඩනගගෙන ජීවත් ව ඉරතුන් හ සි සිදුනේ නැහැ. උදදෑසන හිරවෙලිය දහවල වැස්ස හවස සුලිසුලං පරාත්‍රය හිමකුණාට ඇතිවන මේ කාලගුණේ නිසි වෙලාවට සිදඋන් නැති නිසා සත්තු. ආහාරහිඟවන පොළව වියලීගිය ගස් කොළනොත් විනාශුණ. මේනිසා මිනිසුන් දුෂ්කර තත්ත්වයන්ඩ පත්වනා. ඉතිං මිනිසුන් දෙන්නෙක් මෙහෙම කතා කලාා. කොහොමද අපි මේවත් එෙක්ක ජීවත්වෙන්නේ. ඔහු! අපිට කිසිම දෙයක් කරන්න බෑ ගහ කොළ විනාශ වෙනවා. සත්තුන් මැරෙනවා මුනවද අපි කරන්නේ. දෙවියන්ට විතරයි අපිව බේරගන්න පුළුව. මේ කාලේ තුළ රාජතාානියක රොබැට් නම් දුප්පත් කරනත තර්ණයක් ජීවත්වන ගම්වසියන්ගේ කතාවට මේ රෝබැට් ඇහුම් කන්දුන්න. ඉතින් මේ රොබට් තීරණය කර අහසට ගිහින් දෙවියන්න හම්බ වෙන්න. ඉතින් මේ රොබට් එයාගේ ගමන ආරම්භ කලා ඒවනට කිසිම කෙනෙක් ධම්මිනය දිව්‍යලෝකෙ කොහෙද තියෙන් කියලා. ඉතින් මේ රොබට් හිතුව ගමේ තියෙන උසමකාන්දට නගින්න. හු කන්දෙ මඇදධහරයට විත්‍ර ආවහම රොබට්ට මහන්සි දැනු. ඉතිං විවේකගන්න ටිකක් වාඩිුුණ. ඒවෙලාවේ එයා දැක්කා මහල්ලෙක් බිම සිහිසුන්ව වැටිලාඉන්නවා. ඉතින් මේ රොබට් එයාලඟට ගිහිල්ලා රොබට් ළඟ තිබන වතර ටික එයාට පෙව්වා. ඊට පස්ස ටිකවෙලාවකින් මහල්ලට සිහිියවා. ඉතින් මේ මහල්ල මෙහෙම කිව්වා. බොහෝම ස්තුූතියි ඔබට. ඔයා මෙතන හිටියේ නැත්තම් මට මොනාාවේත දන්නේෙ නෑ. ඉතින් මේ රොබට මෙහෙම කිව්වා. ඔයාට මොනවත් වෙන්නේ මෙතන වෙන කවරුහරි හිටියෙන එයා ඒක කරන්නෙත් මේක. ඒත් ඇයි ඔයා මේ උස්කන්දමද කරන්නේ. ගස් සේරම නිසරු වෙලා සත්තුන් මැරෙනවා. මම දවස් දෙක තුනකින් කාලනෑ. මම මේ කන්න මොනාහරි හොයාගෙනෙනවා. ඇයිු ඔයා මේහි කරන්නේ. මට මේ කන්ද මුදුලට යන්න ඕනේ. දෙවියන්ගෙන් උදවගන්න. ඕනේ! ගම්මසියන්ගේ දුක්්බර ජීවිතය නැත් කරන්න. ඔය දරුවා ඇත්තටම කාරනිික කෙනෙක්. මගේළඟ ඔයාට දෙන්න කිසිම දෙයක් නෑ. ඒ වනාට මමෝ ඔයාට මේ මායා බෝහංචි ඇටේ දෙන්නම්. මේක ඔයාට උදව කරයි. ඔබ මේක? කන්ද මුදුනට ගිහින් පැල කරන්න. ඒක ඔබට දිව්‍යලෝකයට යන්න උදව් කරාවි. ඔයාට ගොඩක් ස්තූතියි. රොබට් අන්තිමේ හඳ මුදුනට මාව. රොබට් මහල්ලා කී පරිදි බෝංචි ඇටේ පැළකරා. පුදුම් විදිහට මායා බෝංච් ඇතේ පැලව ඒකආස දක්වා විශාල වන. රොබට් ලොකු සතරක් දෙනනා. එයා ඉක්පණින්කසදිගේ උඩඩටම නෑඟ. රොබට් දෙවියන් හැමවිනිට එයාම? ඳහා දීවේ ෝකයට ඇන්න පටන් ගත්තා. ඉතිං රොබට් උඩටම නැංග. එඒගේ ඇස් ඉස්සරහ ලස්සන මාලිගාවක් වලාාකුළු අතර තිබුණ. රොබට් ගොඩක් සතුටුන. රොබට් මාලිගාවේ දොරටු අසනට ඇවි තට්ටු කරනකොටම ඒ දොර ඇරුුණ. ඉතිං රොබට් කුතුහලයෙන් ඇතුරට ගියා. ටිකදුරක් කියනකොට ඒට හම්බවුණක් ද්‍ය එයා ඒකෙ තවත් ඇතුළට යනකට එයා දැක්ක සුරංගනාවයක්ව. ඉතින් මේ සුරංගනාවී රොබට්ට කියව්වා ඔයා ටිකක් මිතර නතරවෙලා විවේකරගෙන යන්න. ඔයාට පුල්වන් මෙහි නතර වෙන්න මංවට මගේ උද්‍යානයක් පෙන්් අන්නම් කියලා කිව්වා. ඉතින් මේ රොබට් කැමතිවුණෑගේ උද්‍යානය බලන්න. ඊට පස්සේ එයා ඒ සුරංගනාවගේ. උද්‍යානය වල න්නන ගියේ එතකොට රොබට් දැක්ක ලස්සනම ලස්සන ගස් මල් ගොඩක් තිබුණා. ඊට පස්සේ තමයි රොබට්ට මතක් වුණේ ගම් වැසියන්න බේරගන්න තමයි රොබට් මේ යන්න කියලා. ඊට පස්සේ ඒ ට්‍රොබට් කිව්වා මේ පුංචිසු රංගනා විට අනෙන්මට සමාවෙන්න. මට තවත් මෙහෙ නවතින්න බැහැ. මට යන්න ඕනේ දෙවියන් හම්බ වෙන්න කියලා කිව්වා. ඊට පස් මේේ පුංචිසු රගනායින් මෙහෙමත් කිවවා. ේ ඉතින් මොකක්ද ප්‍රශ්නය ඔයාට තවටික වෙලාක් මේ නතරවෙලා පුළුවන්නේ කියලත් කිව්වා. ඊට පස්සෙ රොබට්කව අනේ මට මෙහෙ තවත් නං ඉන්න බෑහමට දෙවියන් හබ වෙන්න යන්නඕන්. ඔයා ඔච්චර්ටම දෙවියන් හම්බවෙන්න කැමතිරම් ආර්ධැන් යන්න පුළුවන්. මෙන්න මගෙන්වාට පුංචි තෑගත් කියලා ඒ සුරංග නවි එයට කොල අත්තක් දුන්න. ඊට පස්සේ රොබට්ඒ කාමරෙන් ගියාට පස්සේ එයාගේ අනිත්කාමරේ හැම තැනම. හැම තැනම තිබුණේ දුහවිල්ල විතරයි. හරිම රස්්නය ඊට පස්සේ රොබට්තාවටිකක් ස්්‍රහටයනකොට එයා දැක්කා එතරත් සුරංගනාවයක් කින්නවා. ඊට පස්සේ එත් මෙහෙ මැහ්වා. ඔයා මොනවද මෙහි කරන්නේ මෙහෙත්ත කවරුවත් මෙච්චර එන්නේ නැහැනි කියලත් කිව්වා. ඊට පස්ස රොබට් කියවා මමාව මේ දෙවියන් වහාම්බ වෙන්න කියලක් කිව්වා. ඊට පස්සේ රොබට්. ද ඒ සංචි සුරඟනාව මෙහෙම කිව්වා. ඔයාට මෙහෙෙන් කවදාවත්මා යන්න බෑ ඔය මාත්තෙක්ක මෙහෙට වෙලා ඉන්න ඕන කියලා කිව්වා. ඊට පස්ේ ප්‍රබෙට්ක අව අනේ මට මෙහෙට වෙලා නතරවෙන්න බැහැයිකිව්වා. ඊට පස්සේ. ඒ පුංචි සුරංණනටක් තරහ ගිය ඒවරි රොබට් කල්පනා කරා මාමයඇත්තෙක්ක රා්ඩු කරල හරියන්නේ මම්‍යඇතෙක් තවදරටත් කතා කරන්නඕන්න කිය්. කිව්වා. ඊට පස්සේ රොබට් කල්පනන්න උපාය ඊට පස් ඒයා කිවවාඒ පුංචි ස්රණවට මෙහෙම. ඔයා ඔයාගේ ඇස් දෙක වහගෙන කල්පනා කරන්නඔයකරට හොඳ දෙයක් කියලා. කිවවා. ඊට පස්සෙ මේේ පුංචි සුරගනවී ඇස් දෙක වහගෙන හොඳට කල්පනනා කරව. ඒ වෙලාවෙේ ඒ. ඉතන තිබුණ හැම්ම තැනකම ගස් පැවෙන්නත් පටන් ගත්තා. ඊට පස්සේ පුංචිසුරංගනවී ොබට් ගඩක් ස්තුූතියි කියලා කිව්වා. ඊට පස්සේ අර කලින් සුරංගනායි දුන්න වගේම ඒ අයටත් රොබට් තෑග්ගක් දුන්න. ඊට පස්සේ රොබට්ට වෙතනින් යන්නත් පුලුවන්ගුණා. ඊට පස්ස රොබට් ගේපු තැන හරිම ලස්සන සිසිල්. ඊට පස්ස මේ රොබට් හිතුවා මේ තරනම් චිත්‍රරයක් කනින්නවනත් හොඳ තැනක් කියලා කිව්වා. ඊට පස්සේ එයා දැක්ක එතනත් පුංචි සුරගනාවට යනකත් බලාගෙනන්නවා. ඊට පස්සේ ඒ සුරංගනාව මෙහම කිව්වා. ඔයාට මේ අවරොද්දක් දෙකක්නත් නැවදිලා යන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සෙ මේ රොබට් ඇති කියව්වා අනේ මට මෙහෙ නවතින්න බැහැ. මට යන්න ඕන දෙවියන්න හම්බවෙන්න කියලත් කිව්වා. ඊට පස්සේ මේ සුරංගනාවට තරහගල්ල එයා සුළි සුළඟක් මැව්වා. ඊට පස්සේ එතන හැම දෙයක්ම ඒකට ඇදල අරගෙන අහසට විසි කල දැම්ම. ඒක තිකටික රොබට් ලඟට ලංගුණ. ඊට පස්සේ රොබට් අර පුංචිසුරංගනාවිය දුන්න කොල් අත්තක් කැරගෙන පිමට විසිකරා එතන ගොඩක් ලොකුකහක් මැවුුණ. ඊට පස්සේ ඒ පුංචි සුරංගනාවගේ තරහත් නිවිලගිය. ඊට පස්ේ ඒ පුංචිසුරංගනාව අනේ මට ඔයයාපු කාරණාව දැන්තමයි තේරුුණේ මමත් ඔයටට අරපුංචිසුරංගනාවියන් දුන්න වගේන තෑගගක් ඔයාට දෙන්නන්කි කියලා එයත් ඒවාගේමිකක් එයට දුන්න. ඊට පස්සෙේ රොබට් එතනිනු පිටවුණ. එතකොට එයාගේ තනිකරම හිමෙන් බැහුණු තැනකට. එතන එ ඒ වගේ පුංචි සුරංගනාවයක් කොහෙවත්ම හිටියෙනෑ. ඉතිං මේ රොබර්ට් බැලුව එතන කවුරුත් නැහැනේ මං කාටහරි කතා කරල බලා නෝනි කියලා කිව්වා. මෙතන කවරුහර ඉන්නවද කියලා රොබර්ට් බැලවා. එවනට කිසිම කෙනෙක් කතා කරන සාදධයක් ඇහුණෙ නෑ. ඊට පස්ස මේ රොබට්ට කවුරු හරි කතා කරනවා ඇහුුණ. ඊට පස්සේ රොබඩ් බලනකොට එයාට කන්ද මුදුරින් ඉදලක් කවරුහරි කතා කරනවා. එතකොට එයක් කිව්වා පොයාට මාව හඳ වෙන්න ඔන්නම් මේ කඳු මුදුලට නගින්න කියලා කිව්වා. ඊට පස්සේ මේ රොබට් කිසිම. භයානක දෙයක් නැතිවෙයි කියලා කඳ මුදුරටම නැංගා. ඒ තිික් දුරයනකොට ඒයාට හුගක් සීතලි දැනන්න පටන්ගත්තා. එයට දැන එයාගේ මුළු ඇඟම ගල් වෙලා වගේ. ඊට පස්සේ එයාගේ බෑකකෙන් අමුතු රතුපාට් එලියක් මතුුණ. ඒක එයාගේ ඇඟට ආවා. එත්තකොට එයායට කිසිම සීතලක් දැනු නෑ. උණුසුම විතරයි දැනුනේ. ඊට පස්සේ එත් මතක් වුණා අර පුංච සුරංගනම දීපපු එකන වයි කියලා. ඊට පස්සේ රොබට තවත් ඉසරට ගියා ඉස්රට ගියාට සැඩසුලං ආවහින්ද එ පස්සටාව. ඊට පස්සේ එයා එයා ඉතිං එ අට එතකොට මතක් වුණක් එයායට අනිපුංචි සරංගනාවී දුන්නයි කියලා තෑග්ගන්. ඊට පස්සෙ එයා ඒ එයාගේ ඉස්ත්‍රරහට විසිකරනවාත් එක්කම එතන සුළංහර හයන්න ලොකුම ලොකු පලිහක් මැවුණ. ඊට පස්සේ රොබට් ඒ එකත් අරගෙන කන්ද මුදුරටම නැංගා. ඊට පස්සේ එදැන හිටපු පුංචි සුරංගලක් මෙහැමකිව්වා. ඔයා හරිම නිර්බීතයි ගොඩක් කාරු නිකයි කියල මට හිතෙනවා. ඒහින්ද මෙන්න ඔයාට මගෙනු තෑග්ග කියලා ්. ඊට පස්සේ රොබට් එත නිනොත් යන්න පුළුවන් වනා. රොබට් යගේ තාමගමන් ඉවර කරපුනැඇති නිසා ඉදිරියටම ගියා. ඒ යනකොට එයාට හමුණ සුර දෝතියක් එතකො ඇහැව්වා ඔයා නේද රෝබට් කියන්නේ. ඔයාාව දේවදූතියාව හමුවන්නනෙ කියල කිව්වා. ඊට පස්සේ රොබට්යයාග එඇහු ඔයා කොහොමදන්නේ ඒක කියලා. ඊට පස්සේ මං හැම්මදේම දන්නවා කියලා කිව්වා. ඊට පස්සේ කොහොම හරි රොබට් එයාගේ පිටිපස්ස එම ගියා දේවදූත අවහම්ම වෙන්න. එතකොට එයා ගියට ප ගොඩක් පුදුමුණ මොකද එතන හිටියේ කන්දදි හමමවෙච්ච මහල්ලා. ඒ නිසා එයායට ගොඩක් එයාට ගොඩක් පුදුම හිතනා. ඊට පස්සේ එයාකි ඔබ ඔයාමි හාට ආවේ ගමේ තියෙන නියගේ නවත්වන්නනේ කියලා කිව්වා. ඊට පස්සේ ඔබ කොහොම දන්නේෙන් කියලා ඇහුවා. ඔයාගාවට ආවේ මහල් එෙක් වෙලා ඔයා කොච්චර කාරණික කෙනෙක්ද කියලා බලන්න. ඒවගේම ඔයාගේ ඔයඒ බුද්ධිබත් පම පරීක්ෂා කරන්නේ. ඉතිං ඊට පස්සේ එයත් ්‍රොබට් යවෝ මෙහෙම. මං මෙයාට ආවේ ගමදිය නියගේ නතන්නන්නේේ මං කොහොම දිදිං එක කරන්නේ කියලත් ඇහැව්වා. ඊට පස්සේ දේවදූතයා මෙහෙම කිව්වා. ඔයාට අ සුරංගනාවිය හතර දෙනා දියපු කොල අතු හතර කිහිම් පැලකරන්න ගමේ. එතකොට තිබුණ විදිහටම පත්වයවි කියලා කිව්වා. ඊට පස්සේ රොබට් හිටගෙන හිටපු තන වලා කුල උඩට ඇවිල්ලා රොබටව ගමට අඇරගෙන ගිය. ඊට පස්සේ රොබට් දේවදූතයක් කියපු විදිහටන ඒ හතර පැලකරවවා. ඒ වෙලාවෙ ගමු තිබ්බ විදිහටම පත්වන. ඊට පස්සේ. ඊට පස්සෙක් ගම හරිම ලස්සනයි තිබ්බ වගේම ඊට පස්සෙ මේ පුංචි සුරංගනාවී හත්‍ර දෙෙන ඒ ගොල්න්නට අදාළ ඉර්තුන් හතර නිසි වෙලාවට අනුව හැම කෑම එදායින් පස්සත් මෙවැනි රැසවත් කතන්දරහන්න මැත්සස් පන්විත්‍ර ශාංචානර්ලක සබස්ක්‍රයිප් කර බේල්ලයිකන්න එක කලික් කර අප හා එක්වන්න